දෙවන පෑස් තිස් රජතුමයි ධර්මාශෝක රජතුමයි අතර තිබුණා කියන අදුෂ්ට මිත්‍රත්වයක් නැත්නම් නොදුරු මිත්‍රත්වයක්. ඔබත් ඒ වගේ ස්වභාවිකවම අදුටුවයි ඉන්නව වෙන්න පුළුවන්. තවත් පිරිසක් අද වෙනසුත් මාත් එක්කලා කවදාවත් කතා කරලවත් නැති සමහරට මේ පින්තූරයෙන් විතරක් මාව දැකුවයි වෙන්න පුළුවන්. किसी उन्नत प्रश्न आप में एवं गेट लुड़े में अभी वह पोषण एक रण रह कपला गन उन दो दायक भी किस अक्की ना किसी आलू अपने आप इतने ना उत में पावती ना वारणे अंतुल अपड़ में साक्षात तुल याम किसी में हवरक करने बोलूए नहीं उन्होंने आदत तभी मन कैसे ना ओबोसे निद्रिपात कर लाती बिना प्रश्न दास एक उत्तर अगन अमे आम दे अख्यान हितागन हिटी तव मगे हिते तेनवा कारण देखा तव हट गेलपे नमत मेटिक सा गुड़ गहन नदी उत्तर दिन कल्पना कला एना सुदान मेन्ना नित वेला हरी मम आरंभ करनाई सुदान पलवे प्रश्न लोभद्वेष मोहादि अकुशल सितविल्लक अब स्थित आ पमणिन्म इन पवक सिद्वेद मुखाग्दमे पव सिद्धवेनो सिद्धवेनो अनागत विपाक हेतु इतर्वेनो अंसतु शपतक देक दललोबिने उंट नोवी मटवे वैसितने उन्कलेसित हटगत पविने इन्मतु निरे दुख्मै दिने ऋणात्मक चिंतने शक्ति बलवत्कर එතකොට මේ බලවත්කම යම් කිසි ගැටුමක දිලියට ආපු ගමන් ඔහුට හො පාලනය කරගන්න බෑ කොච්චර වෙල්ල තියේ ගඟකට පණි නැත්තම් එලිලා මැරෙයි එහෙනම් ඒ ඇතුළතින් බලවත් වෙනවා එතන වචනෙට කයට දුන්නේ නැහැ කියලා නේ වචනේ කය ක්‍රියාත්මක වෙන්නේ සිත මුල් කොටගෙන ඉතින් කයන වචනෙන් කිවට මේ නිසා අදහසක් ආවහම ඒ වගේ කලකිරුණ ස්වභාවයක් හරි කේන්ති සහගත අවතාවක් අහම හරි පෘථග්ජන සමාජයේ ඔක अतहरलदान कल्पना करे मट उने मधिक मम्मी तमंड करवाट प्लान गहन देश पालने वाले दंड किसान गहन वसदी मरांडार मिरी समरण अनेकम कर मुरुपे समल मारवाकमेतकोटारिंगेवा पापी की ये मुकुत नुकर आता है रियाना हेम विन्ने तमहार विट इन सा लोभ देश मोह आदि से तुल लक अब हम एक लोभ देश मोह है मैं मामा ये मामा बुरबा हो हिस्बा होते रहने ने काट वात ये मामा ते इटू कर गान ना दान इन सा मा ये ताऊ दूर टप में एक दिगं दिगट में अवलक बाउट पाते नो इन सा यंग इतना एक उपदिन नो ने उपन नकुसल किया ने ना वो धर्मी तेरुं गत्ता में का दूर कर गान्ना पड़ो आंगे नो उपन्न कुसल नुपुदान इस कथा कर प्रश्न तीन निशा इन सातवील किंग आम एक पवत्तन विधिरा चिताभ्यंतरेट एक तम मे पव सिद्धवीम की लिया उपादान विला विपाक हेतु मम मुलदवस कीवे पाप कर्म मार्गे पुण्यकर्म मार्गे धर्म कर्म धर्म मे ज्ञान कर्म मार्गे ये मार्गवल तीयने लोकोत्तर फलन में कर्म विपाक विपाके फल विपाके उभांस के देश नावकटाणु दिव्य लोकयानु भौतिक स्थाने नवन भव पसक्कर गत्ता नमुत्मा मिति मा मिनत देश नावक कैसुवाल लोमा प्रसादे सलस्म दिव्यांगना होगे दिव्य मालिगावक සැලැස්මක්වන බවත් ඒ රහතන් වහන්සේලා රැගෙන විත් දුටුගැමුණු රහිතමාට දුන් බව තූපවංශෙහි සඳහන් වෙන බවත් මාගේ තේරුම් ගැනීමේ වරදක් වී ඇද්ද නැතහොත් මෙය
පරස්පරතාවයේ කුමක්ද යන්න පහදා දෙන්න මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා ධර්ම විනය කියලා අවුරුදු 100ක් 200 ගණක් යනකල් මේක ධර්ම විනය වශයෙන් සංගහයනවා තිබුණා තුන්වෙනි සංගහයනාවට තමයි මේක මේ මේ ධම්ම සංගණී විභංග ධාතු කපා පුද්ගල පඤ්ඤප්තිය අපට පටාන කියලා තව ගොඩක් දේවල් එහෙම එකතු වුණා. ඒත් එලා යා බුදු දේශනා වශයෙන් හඳුන්වන්න ගත්තා. ඊට පස්සේ මිලින්ද ප්‍රශ්න කියලා කතාවකුත්. ලංකාවේ තියෙනවා අමාවතර බුත් සරණ රද්ධර්මරත්නාවලිය ජාතක පොත. ජාතක පොත කියන්නේ ජාතකට්ට කතාවේ තියෙන පාළි. පාළි තමයි සිංහලට ලස්සන කතාවක් හදලා තියෙන්නේ. ඒ වගේ මේ තුල්ප වංශේ හරි මහා වංශේ හරි කියන්නේ ඓතිහාසික මූල ආශ්‍රය. මූලාස්ස වූ පමණින් ඒවා ඒවා දැන් මුතු මහවංශය හදලා තියෙන දුටුගැන් රැතුමා වීරයෙක් කරන්න කරපු ප්‍රබන්ධයක්. අර මූලාස්ස ඇත්ත වුණාට ඔබ අහලා තියෙනවද ශ්‍රී රොස්වන්නලිසෑය හදන්න ඒ දේවල් පහළ වෙච්ච හැටි පිළිබඳ කතන්දරේ. ඉතින් මේ වගේ ග්‍රන්ථයක තියෙන දේවල් පිළිබඳව අතිශෝක්ති වර්ණා තියෙන්නේ. ස්වාභාවිකත්වයේ ඉක්මවාගේ වර්ණා මේවායි තියෙන්නේ. ඒ නිසා අපි මේවා මේ විරාගික ධර්මයේ ඇතුළත් ශාස්ත්‍රීය ග්‍රන්ථ වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා මේවට නෙමෙයි ප්‍රශ්නයක් වෙන්න ඕන. ලෝ මහප්‍රසාදේ ගැන හරි තව ඒවා ගැන එකම කතන්දර හැදිලා තියෙන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරන්න ඕන මේ නව කතා. මහාවංශයේ නව කතාවක් කියන එකනේ මම කියන්නේ. බිලින්ද ප්‍රශ්නේ කියන්නේ කතාවක්. ඒ වගේ තූපවංශය කියන්නේ ඒ අය ලියපුවානේ. එතකොට ඒකේ අතිශෝක වර්ණාවලින් ලියවිලා තියෙන්න පුළුවනි. ඒක නෙමෙයි මේ බුදුන් වහන්සේ වදාළ දේ තේරුම් ගන්න ඒක ත්‍රිපිටකෙන් එහා පැත්තට නැත්නම් ධර්ම විනයෙන් එහා පැත්තට පොත්වල හොයන්න යන්න එපා. ඔය අනින් කියන ඔක්කොම දැනගන්න ඕන නෑ. ස්වාමීන් වහන්ස දෙවියන්ට පස්දොරක් නොමැති නිසා සද්ධර්මය ශ්‍රවණය කිරීමට මනුලොවට නැවත පැමිණිය යුතු බව දනිමි. ඒ ධර්මදේශනාවකදී හෝ පිරිද්දේශනාවකදී හෝ දෙවියන්ට ආරාධනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පහදා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවලට ගිහින් බලන්න පොතේ කොයි දේශනාවද දේව ආරාධනකින් පටන් ගත්තේ කියලා. ලංකා ඉතිහාසයේ ගුවන්විදුලි ඉතිහාසයට යන්න මතක නැත්නම් අහලා බලන්න දන්න කෙනෙකුගෙන්. පැරණි වජිරඥාන නාහිමියන්ගෙන් පස්සේ වජිරාරාම වාසී නාරද හිමියන් නාහිමියන් වජ්‍රාරමාසි පියදස්සි නාහිමියන් තම ධර්ම දේශනා පැයව ආරම්භ කළේ. අහලා බලන්න දේව ආරාධනාව කළාද කියලා. එනිසා මේ අපි නම් මම නම් බන කියන්නේ මිනිස්සුන්ට සිංහල තේරෙන අයට. මේ ලෝකේ ඉන්න අනිත් අයටත් මං කියන දේවල් තේරෙන්නේ නැහැ වෙනත් භාෂාවකින්. දෙවියන්ට ඉතින් සිංහල භාෂාව තේරෙන්න ඕනේ කියන විදිහට බණ අහන්න. නැත්තම් පරිවර්තනය කරලා දෙන්න අද වගේ කම්පියුටරක් අය දරුව ගාව ඇති තියෙන්නේ අර ඉතින් අකුරුත් තියෙනවා පරිවර්තනය කරලා දෙන. ඇයි මේ වස්සේ කල්පනා මෙහෙවන්නේ? බුදුදහම බුදුන් වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්රාති සක්‍ර. නමුත් පොළොන්නර යුගයේ එමත් නැත්නම් මහනුවර යුගයේ රජවරු තමන්ගේ බිසවුන් වහන්සේලා වෙනත් කාගම් වලින් එකතු කරගත්තන් පස්සේ ඒගොල්ලොන්ට ඒ හදන්න වුණා ඒවා ඇතුළෙම දේවාල දෙවියන් අදහන්ට. බුදු ධර්මයේ දන්නේ නැති මිනිස්සුන්ට නැත්තම් ධර්මයේ ගෞරවය තේරුන්නේ නැති අයට ඊට පස්සේ බුදුන්ට වඩා දෙවියන් ලොකු වෙනවා. දෙවියන් කියන්නේ කාමාවචර පිනින් ගිහින් අතරමං වෙලා ඉන්න පිරිසක්. ඉහළ පින නිසා ගිහින් අසරණාගතය වෙලා ඉන්නේ. ආපහු ඒක යොරුනහම එන්න ඕන. ඉතින් මේ බුදුන් වහන්සේගේ මොකද්ද මං කතා කරපු උපපටි පුබ්බනිමිති සූත්‍රයේ මොකද්ද තියෙන්නේ? බොහිතෝ ගන්වා සුගතින් ගච්ඡ සුගතින් ගන්වා සුලද්දලාභං ලබ සුලද්දලාභං ලබිත්වා සුප්පතිට්ඨිත භවාහි. මොකද මේ පෙන්නන්නේ දෙවියන්ගේ කල්ලිවරු නැන් පස්සේ සුගතියට යන්න කියලා කියනවා. සුගතියකින් සලද්ද ලාභේ ලබන්න කියලා කියනවා. මනාව පිහිටන්න කියනවා. භික්ෂුවක් අහනවා මොකද්ද දෙවියන්ගේ සුගතිය? මනුස්ස ලෝකේ. සලද්ද ලාභේ ධර්මයේ හමු වීම. ධර්මයේ ප්‍රතිඵල හම්බ වෙන එක මනාව කෝ පිහිටීම. තියෙනවා. ඒ නිසා මේ මම දන්නේ නැහැ ඉතින් මේවා මේ සමාජයේ පසුකාලීනව හදාගත්ත දේවල්. මගේ ධර්ම දේශනාවල මට නිදහසේ කරන්න පුළුවන් නම් මම නමස්කාරයෙන් පටන් ගන්නවා. නමුත් මාධ්‍යවල යම් සම්ප්‍රදායවල තියෙනවා ඒ වුණාම මමත් දේව ආරාධනාව කරලා පටන් ගන්නවා වචනින්. හැබැයි මම දෙවියනේ මට තවන් දෙන්න කියන්නේ සදහවත් පින්නොත්නේ කියලා ඔබට තමයි ආමන්ත්‍රණය කරන්නේ. එදිනෙදා සෑම විටම සතියෙන්
දකිමින් කර්මක්ෂය කිරීම සහ කාය වචී මනෝ සංකාර ක්ෂය කිරීම අතර සම්බන්ධතාවය පහදා දෙන්න. මේ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැති එකක්. එදිනෙදා සෑම විටකම සතියෙන් දක්වමින් කර්මක්ෂය කිරීම සහ කාය වචී මනෝ සංකාර ක්ෂය කිරීම. කාය වචී මනෝ සංකාර ක්ෂය කරන්න බැහැ ජීවත් වෙන කල. දැන් බුදුරජාණන් වහන්සේ කාය වචී මනෝ සංකාර 35 ඉඳලා 80 දක්වාම කළා. එහෙනම් මේ කායවචී මනෝ සංකාර නවත්තන්න නෙමෙයි තියෙන්නේ. පුණ්‍ය අපුණ්‍ය ආනිජ්ජාභි සංකාර සංකාරංච නිරෝධේන. විසංකාරගතං චිත්තං කියලා උන්වහන්සේ 35 දී උදාන යනුවේ අර සසර උපදින්නේ පව උපාදානෙන් පින් උපාදානෙන් ඥාන උපාදානෙන්. ඒ නිසා අන්න ඒ දේවල් ඒකෙන් මිදෙන්න තමයි සතිය පාවිච්චි කරන්න. මේ කායවචී මනෝ සංකාර අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒක අපිට තියෙන්න ඕන දෙයක්. මිනිස්සුන්ට තියෙන්න ඕන දෙයක්. ඊට අවසානයේ දක්වාම එනිසා ඒ කර්මක්ෂය කිරීමේ කර්මය ඒක අර ලෝභ දේශ මොහොෂය කිරීම. නැත්නම් Tamanට උපදින්නේ අපුණ්‍යාවි සංකාරයක්ද පුණ්‍යාවි සංකාරයක්ද අනිජාවි සංකාර ඔබට නැදී අනලාභින්ද තියෙන ලෞකික ඒසය කිරීම සඳහායි සිහිය පාවිච්චි කරන්න ඕන. කායවචී මනෝ සංකාර තුලත් උපාදානය වෙනවා අර මමත්වෙන් ගත්තොත්. නැත්නම් ඊට පස්සේ ඒක ඉතුරු වෙනවා. ඒ සංකාර නෙමෙයි සම්බේ සංකාර කියලා කියන්නේ කියලා මම අර පැහැදිලි කළේ ඒදා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ මහණෙනි මේ ඇතිකල්ලි මේ වේ කියලා දහම් පාඩයක්. එතනදී මෙය කියලා අදහස් වෙන්නේ මොකක්ද? මෙහි අදහස කොහොමද කියලා නිවැරදිව දැනගන්නට කැමැත්තේ මේ. ඒක පාලියෙන් තියෙන්නේ පටිච්චසම්පාද න්‍යාය. අස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. අස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඔක තමයි මේ ඇතිකල්හි මේ වේ කියලා කතා කරන්නේ. ඔහු ඊට පස්සේ කියන්නේ මොකද්ද? හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය කියලා කියන්නේ පටිච්චසම්පාද. හේතු ඇතිකල්හි ඵලය හටගනී, හේතුව නැත්නම් ඵලය නැත. ඊට පස්සේ ඔය මේ කියන්නේ මොකද්ද කියන එක මේ ඊය ධම්මා හේතුප්පවවා ගාථාවේ මම පැයක ධර්මදේශනාවක් කීපවලක කරලා තියෙනවා. ඒකෙන් ඔබට අහගන්න පුළුවන් නැත්නම් දැන් මම කියන්නම්. ඔබේ භාෂාවෙන් ගන්නකො. දුකට හේතුව මොකද්ද? තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සත්‍ය නිර්වාණයනේ. එහෙනම් තණ්හාව ඇති කල්ලි දුක ඇතිවේ, තණ්හාව නැත්තම් දුක නැත. ඔක තමයි ඔය මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ කියන ගැඹුරුම අර්ථය. ඒක පැහැදිලි කරන්න මට මෙතන කාලය ගන්න බෑ. ඔබ සවන් දීලා තේරුම් ගන්න. ඒ තණ්හාව කියන්නේ ඇසේ රූපයට, කනේ ශබ්දයට, නාසයේ ගන්ධයට, අරමුණට ඇලෙන එක. තණ්හාව වුණහම උපාදාන බව දුකට හේතු රැස් කළා. ඒ කියන්නේ අනුසේති යම් අනුසේතුරු කළා. තේන සංකම් ගච්ඡති ඉන් දුක හට ගන්නවා. දුකට හේතු තැබීමෙන් දුක හට ගනී. දුකට හේතු තබන්නේ නැත්නම් දුක හට ගන්නෑ. ඕකයි මේ නැති කල්ලි මේ නොවීසා, මේ ඇති කල්ලි මේ වේ කියන එකේ තේරුම. ඊළඟට ස්වාමීන් වහන්ස ශාරීරික වේදනාවකදී වරහන් ඇතුලේ රෝගයක් තුවාලයක් අරමුණ ගැටීමකින් තොරව නිවාගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මටත් ඕක දෙවිච්ච ප්‍රශ්නයක් තමයි ඔය මේ සාන්තිවාදී ජාතකයේ කියවනකොට. අද නෙමෙයි ඉස්සර මේ සාන්තිවාදී දාතසුතුමාගේ කකුල් දෙක අත් දෙක මෙහෙම කන් කපනවා කියනවා. කප කොච්චර කැපුවත් මගේ ශාන්තිර මොකක් වෙන්නේ නැහැ කියලා තමයි ඒක කියන්නේ. එහෙනම් මම කල්පනා කරනවා රිදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. රිදෙන්නේ කේන්ති උපදින්නේ නැති එක. එහෙනම් වේදනාව දැනෙනවා. බලන්න දෙයක් නැහැ. වේදනාව දැනෙනවා. නමුත් වේදනාවට බය නැත්නම් රසට බය දිතරහයි කියලා සුනකෝ බෙද දුන්නාම බොන්නේ නැහැ. වේදනාවට බය දරුව බෙහෙත් දෙන්න දුන්නාම වේදෙන්නේ දෙන්නේ නැහැ. හැබැයි ලොකු අයට තේරෙනවා මේ බෙහෙත් විඳින්නේ රිදවන්න නෙමෙයි ලෙඩේකට කියලා. ඒ නිසා බෙහෙත් විඳ ගන්නකොට වේදනාව ඉවසගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඔගේ වේදනාව දැනෙන ලොක්කම නැහනේ අද. ඒ කියන්නේ සිතට මේක දැනෙන දෙයක්. ඉතින් එතකොට ඒක වර්තමානයේ නම් වේදනා නාශක මගින් මේ ස්නායු අඩුපාඩු කරලා මේක නොදැනි කරන ලබන ශල්‍ය කර්මයක්. එමත් නැත්නම් තවත් තුන් ඔකේ මම කියන්නම් මෙහෙම කාරණයක්. අත්හදා බලන්නකෝ. ඔබට හිතනවායි කියලා හිතන්නකෝ තද හිසරදයක්. මේ හිසරදි තියෙන වෙලාවට ඔබ දැඩිව ආදරය කෙනෙකුට කියන්න, ආදරය කරන කෙනෙකුට කියන්න ඔළුව අත තියාගන්න කියලා. එතකොටත් අර වේදනාව අමතක වෙලා යනවා වගේ දැනෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මම දැකලා තියෙන කාරණයක් කියන්නම්. මේ තද වේදනාවන්ගෙන් ඉන්න අය
නිරන්තරයෙන් මොකද්ද කිය කියා ඉන්නවා කටට වචනින් නිකන් අර වෝසේ අදිනවා වගේ අයියෙන් හැය කෑ ගහන්නකො බුදු අම්මෝ කියලා ඒ බුදු අම්මෝ කියනකොට ඒකට හිත යොමු වෙනකොට අර වේදනාව සිතට එන්නේ නැතුවම මතක වෙනවා වේදනාව දැනෙන්නේ සිතටනේ සිත විනාරමකට යොමු කරන්න පුළුවනි නම් තද එනම් ඒත් දැනෙන්නේ නැතුව යනවා ඒ අරුණාම ඉතින් වේදනාවක් නොදැන ඉන්න බෑ ශල්‍ය කර්මය කරන කෙනාට හරි බෙහෙත් දාන කෙනාට හරි අරගන්න යන්න නැතුව කේන්ති ගන්න නැතුව ඉන්න එක තමයි කරන්න ඕනේ මොකද මේ බුද්ධදාස රජතුමා වෙදකම් කරනකොට ණය මේ තුවාලේ කෙරුවා කියලා කණ්ඩ ගියේ නෑනේ න්‍යාය ණයක් දැනගෙන හිටියා මට හොඳටයි මේක කරන්න කියලා ඒ නිසා ඔබට මේ වෙදකම් කරන අය හොඳටනේ කරන්නේ ඒ නිසා දරා ගන්න ඒකයි ඇත්ත සිද්ධිය වර්තමාන මොහොතේ පිළිවෙලින් තොරව ආයතන හරහා පහළවන අරමුණු උපන්න කුසල් දුරුකිරීමත් නූපන්න කුසල් නූපදීමත් තප් නූලිපතප් සිහිය පවත්වා ගනිමින් සිටින මාවැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් බොහෝ සිටි. ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා දරුණි ඔබට මගේ ආචාර්යය අපේ උත්සාහයේ එක මන්දයත් ආච්චි අම්මලාට නිවන් දකින්න බණ කිව්වට දැන් තේරෙන්නේ නැහැ. මේ සංස්කෘතිය පහුවෙච්ච කාරණයක් ඒක. බමුණෝනේ ඔය ඔක්කොම ටික ඉවරලා නිවන් දකින්න ගියේ. ගෘහ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්‍යාසි ජීවිතයේ තිබුණේ බමුණෝ එකේ. අපි දකිනවා බුදුදහමේ මම උත්සාහ කරලා තියෙනවා අවුරුදු 10 12 දරුවන්ට කියලා දෙන්න උන්ට තේරෙන්නේ නැහැ. උසස් පෙළ මට්ටමේ දරුවන්ට නම් කියලා දුන්නොත් තේරෙයි. නමුත් උන්ට ඉස්කෝලේ සහ පන්ති අතර මේකට අවධානය කරන වෙලාවක් නැහැ. විශ්වවිද්‍යාල ගියහම අනිවාර්යයෙන්ම ඔබට මේ විවේක තියෙනවා. එහෙනම් ඔබ පටන් ගන්න. මේ සමාජය වෙනස් වෙන්න ඕන. ඔය පසුගිය ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල හිටපයි නම් විශ්වවිද්‍යාල ඇතුලේ සමාජවාදීව ඉඳලා එළියට ආවන් පස්සේ ධනවාදී කල්ලිවලට තමයි ඔක්කොම එකතු වුනේ. ඒ නිසා ඒක වාචික සමාජවාදයක් විතරයි ප්‍රතිපත්ති වශයෙන් ඊට පස්සේ ඔක්කොම ඉන්නේ වෙනත් වාදී කඳවුරු වල. ඔබ විශ්වවිද්‍යාලයෙන් එළියට එන විප්ලවවාදීන් විදිහට. විප්ලවවාදීන් කියලා කියන්නේ අධ්‍යාත්මික විප්ලවයක් කරන අය. ඔය යුද්ධ කරලා හරි මිනිස්සු මරලා හරි නෙමෙයි. අන්න ඒ නිසා එබඳු දරු පිරිසක් ඉන්නවා කියලා අහන්න ලැබීමම සතුටක් මට. ඒකයි මම ඔබට මට ඔබේ ආචාර්යය කියලා කිව්වේ. අනිවාර්යෙන් ඔබ මේ ගැටලුවේදී නැත්නම් ඔබ ගැටලුවේදී අනිත් අයට ආදර්ශයක් වෙන්න මේ ප්‍රශ්නයක් කරගන්න නැතුව විසඳන්න පුළුවන් කමක් මේකේ තියෙනවා කියලා. ඒ සංසුන් බවම කොහෙන්ද මේක ආවේ කියලා අනිත් අය හොයන්න ගනීවි. දැන් ඊටු ටික මම කියවලා ඔබට උත්තර දෙන්නම්. තර්ක විතර්කණයෙන් තොරව සිතුවිල්ලක් තුළ සිදුවන වැරැද්ද තේරුම්ගෙන නිවැරදි කර ගැනීමට නිහතමානිකමක් සහ වැඩි කාලයක් සාපේක්ෂව අපසතු ඇත. ඉතා හොඳයි. බාහිර විෂය කාරණා ඉගෙන ගනිමින් ඒවායේ නව සම්බන්ධතා සහ තර්කයන් පිළිබඳ සිසුන් පහළ වෙන අරමුණු තුළ මාන්නයක් තිබෙන බව වැටහේ. මෙවැනි ධම්ම අරමුණු පිළිබඳව පැහැදිලි කර දීමක් කරන්න. අන්න හොඳ තැනකට ආවා. සාමාන්‍යයෙන් මේකෙන් කියවෙන කාරණාව මම මෙහෙම කියන්නම්. ඔය ලංකාවේ පසුගිය කාලවකවානුවල හිටියා හොඳ ගීත, හොඳ නාට්‍ය, හොඳ නවකතා කරපු අය. හැබැයි අනිත් අය ගන්නේ මම කතා එකයි කරන්නේ ඊට එහා පැත්තට ඔවුන්ට නිර්මාණ ශක්තිය නැති වෙනවා. ඒ මොකද මම ලෝකයේ කියලා පොරක් වෙන්න ගියා. අර හිතට ගත්තෙන් පස්සේ නිර්මාණශීලීත්වය නැති වුණා. නිර්මාණශීලීත්වය කියන එක ඇති වෙන්නේ මම අයින් වෙච්ච තරමට. සදා මම බුදුන් වහන්සේ සඳහන් පරිදි මමත්වේ නැති වුණ නෙමෙයි. නමුත් මමත්වේ හිතින් ඈත් වෙන තරමට. එතකොට අර අරගොල්ලොන්ට උනේ ඒක ඔළුවට ගත්තා. පොරක් වෙන්න ගියා. ඉතින් ඔබත් මේවා ඔය ආකිමිඩිස් හරි නැත්නම් අතෝමස් සල්ලා එඩිසන් හරි තව ඒවා හොයාගත්තා අය. පොරක් වෙන්න නෙමෙයි නේ හොයාගත්තේ. දේහ සමාංශීලා හොයාගත්තාම ඊට පස්සේ ඒක සමාජයට ගෞරවයට පාත්‍ර වුණා. සමාජයට වැඩක් වුණා. ඔබට තියෙන අසෝයා ගැනීම නිදහස් මනසෙන් ඉන්න මම මෙහෙම කියන්නම්. මගේ ජීවිතයේ චිත්‍ර සහ නැටුම් සහ සංගීතය කියන දේවල් ඉහළ ලකුණු 85ට ඉහළ ලකුණු ගත්තේවා. නමුත් මේක අතහැරුණා විද්‍යාවශයන් පැත්තකට ගිහිල්ලා. හැබැයි මේ සංගීතය අතහැරුණාට නැටුම් අතහැරුණාට ඊට පස්සේ මම අවුරුදු 20-22 තුන කාලේ කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඒක තීර විරිත් ආදී සියලු දේවල් පිළිබඳව. ඊට පස්සේ මම සමහර රාත්‍රිවලදී ලියනවා. කවි 10 15 20 ලියනවා. පස්සේ දවසට කල්පනා වෙනවා මේ මමද ලිව්වේ මේවා කියලා. සමහර දවස්වල ලියන්න ගත්තා වචනයක්වත් ලියන්න බෑ. අර
අර අවශ්‍ය තැන පෑදිලා නැතුවම ලියන්න බෑ. නමුත් ඒක ඈත් වෙනන් පස්සේ නිර්මාණ උල්පත මත වෙනවා. මේ නිර්මාණශීලීත්වය අර මමත්වෙන් ගැනීමෙන් තමයි වැහිලා යන්නේ. එහෙම නැත්නම් ඒක අපූර්වට තියෙනවා. ඒ නිසා මේ මාන්නයක් කියන එකේ තේරුම අර එතෙන්ට මම එනවායි කියන එක දකින්නේ වෙලාවේ. ඔබට මේ තේරිලා තියෙන්නේ. උපාධි මේ මේ සහතිකයක් ලබන්න හෝ ප්‍රශංසා ලබන්න නෙමෙයි අපි යන්න ඕන. මානව හිතවාදීව යන්න ඕන. අපි හැකියාව තුළ අතීතයේත් එහෙම හැකියාව තුළ අපිට බොහෝ දේවල් හොයලා දීලා තියෙනවා. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි බුදුන් වහන්සේ දෙසුදහම් තියෙන්නේ ඇටේරියා 11 අපේ ගත්ත ටික විතරයි. නොදෙසුදහම් කැලේ ඇටේරියා 11 හා සමානයි. දුකින් මිදීමට මේ ටික ඇති. නමුත් ලෝකෙ ඉස්සරහට දැන් හොයාගත්ත වගේ තව જાති බොහෝ හොයාගනි නිදහසේ කල්පනා කරන දරුවන් විසින්. ඒ නිසා ඔබත් ඒ ඇතුළත් වෙන්න. ඒ නිසා මේ ඒක මට සම්මාන ලබන්න ඕන එකක් හරි අනිත් අය පරද්දන්න ඕන එකක් වශයෙන් හිතන්නේ නැතුව නිදහසේම මේ ආවේ හදාගත් අහංකාරය. ඒක තමයි මම. ඒකට තමයි මම කියලා කියන්නේ. ඒ නිසා ඒක මමත්වයෙන් ගත්ත කිසියෙකුටත් නිර්මාණ ශ්ලෝකයෙන් එහාට යන්න බැරි වුණා. ඒවා නිර්මාණාත්මක අහඹ බවට පත් වුණා. මම දන්නවා සමහර ලේඛකයෝ ලීවේ මත්පැන් බීලා. මත්පැන් බීවහම උන්ගේ අර දෙපැ සිතුවිලි ටික ආත් වෙලා නියමිත දැනට වැටෙනවා. ඒ නිසා ඒක සමාධියක් නෙමෙයි කෙලස් නැති විනාශ වීමක් නෙමෙයි. නමුත් ඔය ඔබ දන්නවා නම් සමහර විට අපට අත්දැකීම් නැති එකක් මම මේ කියන්නේ. ඔය කුඩු කියන එක අරගෙන මොකද කරන්නේ ඔය? අර තමන්ගේ තියෙන ලෝකේ අයින් කරලා මනෝලෝකයක ඉන්න එක. ඒ නිසා අර තමන්ගේ අර කැළඹුණු ස්වභාවය අයින් කරගන්න පුළුවන් නම් එතන නිර්මාණයේ උල්පත තියෙනවා ලෞකික පැත්තට. ඒක තේරුම් අරගන්න ඒ නිසා නිදහස් මනසකින් ඉන්න ඕන. ප්‍රශ්න කරගන්න හෝ දිනන් යන එකකින් නෙවෙයි කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න මේ මොහොතට මේ ආවේ මාර්යාගේ හමුදාවක් නැත්තම් මමත්වයයි යවිත් තියෙන්නේ කියන එක ඒක ඉතින් ගණන් ගත්තේ නැත්නම් අයින් වෙලා යයි. නන්දනේ අභිනන්දනය නොකර නවත්වා ගැනීම නොහොත් එහි සීමාව ගෝචර කර ගැනීම ප්‍රායෝගිකව අපහසු කාර්යයකි. පහදා දෙන්න. නූතන මනෝවිද්‍යාවෙත් උගන්වනවා මේ ධනාත්මක චින්තනයේ පැත්තට හිතට යෝජනා කරලා දිනපතා 20 වතාවක් නැත්නම් 21 වතාවක් වෙන දිගටම කරපුවම තමයි හිත පිළිගන්නේ. ඔබ මේ මනටි ගහලා තව හිත ඔබට යෝජනාවක් කරලා නැහැ. ඔබ තවත් මේ නිවීම සැනසීමයි මට ඒක ඕන කියලා හැම තව හිතට යෝජනාවක් කරලා නැහැ ඔබ. අර සංසාරයෙන් පුරුදු කරගත්ත අරගන්න එක එකට එක කරන එක තමයි තවම පුරුදු තියෙන්නේ. ඒක විශාල බලවත්. ඒ නිසා ඒක ඉස්සල්ලා එනවා. නමුත් අර මනෝවිද්‍යාත්මකම යනුව ඔබට තේරෙනවා නම් මේ මම උදාහරණෙ මෙහෙමයි කියන්නේ. නිල්ලහස තියෙනවා. නිල්ලහසේ වලාකුල් වෙනවා. ලාපාට වලාකුල් වෙනවා. තද වලාකුල් වෙනවා. ඒකට වඩා හුඟක් ලොකු වලාකුල් ආපම ඒ අතර විදුලිය හුමාරු වෙනවා. ඒවා ගොරවනවා. ඒ ඔක්කොම තියෙන වලාකුල් වල. හැබැයි අහස එකක්වත් නැහැ. අනිත් වගේ මේ අපි හදාගත්ත චෛසික ලෝකයක් මේක. පාපේද පිනද ධානයේ පවා වලාකුලක්. වලාකුළු අස්සෙන් පේන්න පුළුවන් නිල්ලහස තුනේ වුණාම නමුත් ඒකත් වලාකුළු. අනෙවගේම වලාකුළේ අපි ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් වලාකුළුට යටින් හැමදාම අහස තියෙනවා කියලා තේරෙනවා නා. අනේ වගේ ඔබට මේ ජීවිතය තුළයි නිවීමක් ඕනේ. මට මේ අවුල් වලින් නිදහස් වෙන්න නිවීමේ සරණයි තියෙන්නේ. ධර්මයේ සරණ කියන්නේ ඒකයි කියලා. ඒක ධර්මස්සෝණය කරලා තේරුම් අරගෙන හිතට යෝජනා කරන්න මට මේක ඕනේ කියලා. මේ වලාකුළුනේ ගෙරවිලි සරවිති අකුණු සේරම තියන්නේ අරකේ මොකුත් නැහැ. මං ඒ ගෙරවිල් රැවිලි අකුණු කියලා කියන්නේ මේ ගහබරන ගණන් කපා කොටා ගැනීම ඔක්කොම තියෙන්නේ මේ මමත්වෙන් ගත්ත චෛසික වලනේ. එතකොට මේක තේරුම් අරගෙන ඊට පස්සේ මේක වඩන්න ඕනේ කියලා කියන්නේ ඒකනේ. සතිය වඩනවා කියලා. භාවිතෝ බහුලීකතෝ. දැන් භාවිතෝ බහුලීකතෝ කාමාංග පැත්තනේ සාමාන්‍ය සමාජයේ තියෙන්නේ. දැන් මේ පැත්ත භාවිතෝ බහුලීකතෝ කරලා ඒක සිත පිළිගන්නවා. මේක ඕනේ කියලා. අන්න ඊට පස්සේ පුළුවන් වෙයි මුල් යෝගයේ ටිකක් අපහසුයි තමයි. ඈ ඒ නිසා ඒක අර පරණ පුරුද්දේ ඒක මතුවෙනවා යරුණාම දැනට යෝජනා කරලා දිනු කරගත් එකක් තාම නැහැ. ඒක දිනු කරගන්න ධර්මශ්‍රවණය කරලා අවබෝධයෙන් පසුව නිකන් කිව්වට හරියන්නේ නැහැ. ඔබට ඇත්තටම අර සමා අම්මා තාත්තා බෞද්ධ නිසා පරම්පරාවේ බුද්ධ ආගමකට නිසා ප්‍රාර්ථනා කරන නිවනක් නෙමෙයි යොණ වෙන්න ඕන. ජීවිතය තුළ නිවීමක් තියෙනවා. ඒක හොයා ගන්න ඕනේ වෙන්න වෙනවා. මතක තියාගන්න ජීවිතය තුළ නිවීමක් තියෙන්නේ. ඒක හොයා ගන්න ඇත්තටම ඔබට ඕනේ නම් ඊට පස්සේ ඔබ නිවීමට ප්‍රිය කරන යරුණාම වලාකුළුවර ප්‍රිය කරන්න නැති කෙනෙක් වෙනකොට මේක පහසුයි. ඉතයික්මනින් සංසෙන්දවන්න උත්සාහ කරાવી. පෙරභවයේ අවිද්‍යාවෙන් හට පෙරභවයේ අවිද්‍යාවෙන් හට නොගන්නේ නම් විපාක වශයෙන් අහන දකින දැනෙන අවස්ථාවේ සිත ප්‍රබාස්තරද.
ඔය ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රවාසර කරන්ගෙන හිත අර පෙර අවිද්‍යාවට ඉවර කරගත්ත නිසා පෙර භවයක් තුල අපි ආපුවම මෙහාට ඊට පස්සේ ඒ සිද්ධි මත වශයෙන් නැති වුණාට අවිද්‍යාව මූලයේ පවතිනවා. ඉතින් ඒ නිසා අර මගේ කීරෝක මම ඉදිරිපත් කරපු කීරෝ කීරරුක්කවම සූත්‍රයේ පෙන්වන්නේ පස්පලකින් ගහට කොටපුවම කිරි පිනේ වයින්නේ කියලා. කිරි නැති නැති වුණා හිඳුනහම නෙන්නේ නැහැ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේලාට එහෙම ඇහැට හමු වෙනවා නමුත් උපදින්න දේවල් නැහැ. දැන් ගහේ කිරි හිඳිලා. අරක තියෙන ටික තුරුනේ මේ වදේ හම්බ වෙන්නේ. ඒ නිසා ඒ පබස්සර විදං චිත්තං කියන වචනේ පැහැදිලි කරන කේ තේරුම උපතින් කියන එක නෙමෙයි ඒකේ පෙන්වන්නේ. ස්වභාවයෙන් කියන එකනේ පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ ආගන්තුක වශයෙන් අපිරිස කරගත්ත එක මෙලවට පරලොවට ඉස්සර ජීවිතේට නෑ දිගටම පවතිනවා. අපි අවිද්‍යාවක් තුරනේ ඉන්නේ. ඉතින් ඒක ආපහු හොයාගත්ත දවසර තේරෙවි අවිද්‍යාවන් දුරු වෙනකොට පබස්සරයි කියන එක. එතකොට නම් බාහිර ලෝකෙට ඔබට රිදවන්න බැරි බව තේරුම් ගන්න පුළුවන් වෙයි. ආස්වාදේ රාගේ හෝ දේසේ නම් එහි ආදීනව දැක ඒ නිස්සරණය කිරීමෙන් ඒ සම්පූර්ණයෙන් උපුටා දැමිය හැකිද? අපි මේ වචනේ කතා කරමු එහෙම. ආස්වාදය ආදීනවය. ආදීනව දැක්කහම නිස්සරණය කියන්නේ ආස්වාදයෙන් මිදීමට. ඒක කොච්චර යන්න ඕන නේ? වර්තමාන සමාජයේ බලන්න. ඔබ නබරයක් ඇති කරගෙන සහෝදරියෙකුට පහර දෙනවා, අසල්වාසියෙකුට පහර දෙනවා, මොකක් හරි දෙයක් කරගන්නවා, නැත්නම් බීමත්ව මොනවා හරි කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකට වැරදි කාර්යය බවට පත් වෙලා උසාවිය යන්න වෙනවා, දඬුවම් නියම වෙනවා. ඒ අර අසහියෙන් කටයුතු කිරීමේ කාරණා ටිකනේ. මේ ටික කල්තියා පේනවා නම් අනිත් අයට වෙච්ච දේ ඒකනේ ආදීනව පේනවා කියන්නේ. අනාගත අයහපත් විපාක. එනම් මේ ආස්වාදයේ ආදීනව මෙලොව පරලොව වශයෙන් ගත් කල බාලපඬිත සූත්‍රයේ හොඳට විග්‍රහ කරලා තිනවා. පස් දොරේ රසට ගියාම වෙන දේවල් ධර්ම දේශනා මාත්මකින් තව දවසක කරන්නම්. මොකද ඒක මෙහෙම මාදි හොඳට විස්තර කරන්න ඕනේ කාරණාව. එතකොට අන්න ඒ වගේ ආදීනව කියන්නේ පොතේ උගන්නන්නේ අනිත්‍ය කියලා විතරනේ. ආස්වාදයේ ආදීනව අනිත්‍යලු. මට තේරෙන්නේ නැහැ බුදුහාඳුර එන අනිත් දුක්ඛ අනාත්මයෙන් බලන්න කිව්වයි කියලා. එනිසා ආදීනව කියන එක අයහපත් විපාකනේ. මිනි මරමක් කළොත් හරි හොරකමක් කළොත් හරි මොන හරි අපි ගෙමුකෝ ඔය අපචාර සිද්ධි සිද්ධ වුණේ පහුගිය කාලේ උකුදුරු පළාතේක දැරියකට සිද්ධ වුණා. මේ පැත්තේ පුංචි දැරියකගේ මරණය සිදු වුණා. ඊට පස්සේ මහ විශාල ප්‍රශ්නයක් ගිහින් ඒ අයට අන්න දැන් හම්බ වුණේ ඒ අර ආස්වාදයේ පිටිපස්සේ ගිහින් ආදීනව. ඉතින් ඒක නෙමෙයි ආදීනව කියන්නේ. එතකොට ඒක දැක්කනම් එහෙනම් ඒකට බයයි. පරලෝට බයි, මනුස්සක හමු වෙනවට බයි. ඊට පස්සේ ආස්වාදයෙන් මිදෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා නිස්සරණය කිරීම සම්පූර්ණයෙන් බුටා දැමී එක දවසට සිදු වෙන්නේ නැහැ. නමුත් ක්‍රමික ප්‍රතිපදාවක් තියෙනවා. ටිකෙන් ටික තෝක තෝකං කණේ කණේ ටික ටික සනියස් සනියප් පාසා බහින කලාවට හරවන්න වෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයා ඉන්නේ මේකේ ආස්වාදයේ ආධිනිත ලෝභයේ දේසේ මෝහයේ ඇලෙන කරුණ සංඛ්‍යාව වැඩි කරගනිමින් ඒවා ඉහළ යනස ආරෝහණ ප්‍රතිපදාවේ. තේරුම් ගත්ත පුද්ගලයාට ක්‍රමික ප්‍රතිපදාවක් තුළින් ආරෝහණයට බිඳුව දක්වාම ඇලෙන කරුණ එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ කියලානේ බුදුන් වහන්සේ වදාළ විසාකාවට. ඒ දක්වා අපට මේක භාවිතා කරන්න ඕන, බහුල බොහෝ කොට භාවිතා කරන්න ඕන, වීරි කරන්න ඕන. සලායතනයන්හි ප්‍රභවය වන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයට පත්වීම අරමුණේ අධික වෙනස් වේගයක් සහිතව සිදුවෙන බැවින් කාර්යබහුල අරමුණු ඇති ගිහි ජීවිතයට මෙම ධර්මය කෙතරම් ප්‍රායෝගිකද? මෙම ධර්මය පිළිබඳව පිළිපැදිය යුත්තේ කෙසේද? පහදා දෙන්න. ඔව්, ඒක අපි වේගවත් කරලා තියෙන්නේ. ඔබට පැවරිච්ච මාතෘත්වයේ පීත්‍රිත රාජකාරී පවතිනවා. මතක තබා ගන්න. නමුත් මේ ගිහි ජීවිතය කියලා කතා කරන එක නෙමෙයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. මොකද අපි මේ ගිහි ජීවිතය කියලා කතා කරන්නේ සුදු ඇඳම ඉන්න පැවිදි ජීවිතය කියලා කතා කරන්නේ සිවුර පුරන් ඉන්නේ. නමුත් මම දකින්නේ ඕක නෙමෙයි. පෘථග්ජන භාවයේ ගිහි ජීවිතය. සිත පැවිදි කිරීමක් නෙමෙයි ඒක තියෙන්නේ.
එදා භික්ෂුන් වහන්සේලාට අද තරම් වැඩ තිබුණේ නැහැ. උන්වහන්සේලාට ඉදේ කරගන්න විවේක තිබුණ ආදාන ටිකක් හොයාගෙන. අරු ගානේ පාංශු කුලයක් දෙන්නවත් තිබිලා නැහැ මං හිතන්නේ. නමුත් මේ පැවිද්ද තුල ආපු ගමන් මගේදී උන්වහන්සේලා නිකන් ඉන්නවා කියලා හිතාගෙන ඊට පස්සේ 59 න් පස්සේ උන්වහන්සේලා ගුරුපත් වීම දෙන්නයි, සාසනාත්ම ලේකම් පදවි දෙන්නයි, සර්වදෙට යන්නයි, තනසට යන්නයි, දේශපාලනඥයෝ ඉල්ලන රැස්වීම ඔක්කොටම යන්න ගියාම ඔබට වඩා වැඩ නැද්ද ඒගොල්ලොන්ට? ඔබට තමයි අම්මයි තාත්තයි දුවයි පුතයි විතරයි. ස්වාමීන් වහන්සේට ගෙවල් 3-400ක් තියෙන අර ඔක්කොටම යන්නත් ඕන. ඔබ හිතනවාද මේ කාර්ය අඩු ජීවිතයක් මේ පැවිදි ජීවිතය අද තියෙන්නේ කියලා? එනිසා ඒක ඔබේ යුතුකම වගකීමට අනුව අවශ්‍ය කටයුතු ටික කරගන්න. මේකේ උත්තර නෙමෙයි ගැටලුව තියෙන්නේ, ධර්මයේ තේරුම් ගන්න. තේරුම් ගත්තෙන් පස්සේ අවශ්‍ය වෙනවා මේකට. අවශ්‍ය නම් ඊට පස්සේ ඔබ දන්නවද අවශ්‍යතාවයට නීතියක් නැහැ කියලා කියවනක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. අන්න ඒ වගේ මේක ඕන නම් ඊට පස්සේ අර යුතුකම් පැහැරහැරලා ගින් ආත්මార్థකාමී ගමනක් මේක යන්න බෑ. නමුත් මේක මේකට කාලේ යොදා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔබ ඔය ඔතරම් වැඩ තිබී චිත්‍රපටයක් බලන්න යන්න හෝ සංගීත සම්ප්‍රදායක් බලන්න තව කාලයක අවකාශය ගන්නෙ නැද්ද? මේකට එහෙම අවකාශයක් ඕන නෑනේ. මේකට මේ මම කියන කෙටි දෙයක් තියෙනවා. අපි තුල සිදුවෙමින් පවතින අයදමක් මොහොතක් පාසාම සිදුවෙමින් පවතින පෘථග්ජන සමාජය තුල ඒක තමයි සසරට බැඳෙන මොහොත, අවශේෂ නිරෝධය. තේරුම් ගත්ත පුද්ගලයාට මේක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒ තේරුම් ගැනීමනේ අවශ්‍ය වෙන්නේ. ගිහි ජීවිතේ මේක කරන්න බෑ, කාර්ය බහුලයි කියන එක නෙමෙයි ඇත්ත සිද්ධිය. බණ නම් ඇත්ත පිළිපදින්න බෑ කියලා මමත් අහලා තියෙනවා තරුණ වයසේදී අපේ අය කියනවා. පිළිපදින්න බෑ කියන එකේ තේරුම බොරු වංචා කරන්න බෑ ධර්මයේ තේරුම් ගත්තාම කියන එක. නමුත් ඒක නෙමෙයි ඇත්ත සිද්ධිය. තේරුම් නැත්තම් පිළිපදින්න බෑ. තේරුම් ගත්තාම අහලා නැද්ද සබ්බං රසං ධම්ම රසෝ ජිනාති කියලා. ඒ ධර්මයේ රසය කියන්නේ ගීත රසයක් කියන එක එහෙම නෙමෙයි. ඒ වගේම බණ කතාවක තියෙන රසවින්දන ශක්තිය නෙවෙයි, ඊට වඩා ගැඹුරු කරුණක් ඕක. එයින් සබ බුදුන් වහන්සේ වදාරන්නේ ලොකු සැපතක් ලබන්න ඕන නම් පුංචි සැපත අතහරින්න ඕනේ කියලා. අවබෝධය පුළුල් කරගන්න. එතකොට මේ සිද්ධිය සිදු වේවි. ඒ වගේම ඔබේ සිතට අර මම මුලින් කිව්වාගේ යෝජනා කරන්න මට මේ සසර නෙමෙයි ඕනේ. මෙතනම තියෙන නිවීම කියලා. මේ සසරයි නිවනයි දෙකක් නෙමෙයි. නිවන වැහිලා සසරේ. නමුත් සසර අත මිදෙනකොට නිවීම තියෙයි. ඊළඟකට යනවා. ආයතන වලට එන අරමුණකදී පංචස්කන්ධය ක්‍රියාත්මක වී ඒට තණ්හාවෙන් බැඳෙන විට පංච උපාදානස්කන්ධය බවට පත් වේ. එදී පංච උපාදානස්කන්ධය බවට පත්වන්නේ සංඛාරයන්ට ඇලීම හා ගැටීම හේවත් තණ්හාව නිසාය. මාහට ඇති ගැටලුව නම් මේ අවස්ථාවේ කියවෙන තණ්හාවෙන් බැඳීමද පටිච්චසම්පාදේන තණ්හාවත් වන්නේ තණ්හාව වන්නේ යන්නයි. එනම් පංච උපාදානස්කන්ධය හා පටිච්චසම්පාදේ අතරේ සම්බන්ධතාවය කුමක්ද? එසේ නොමැතිනම් මේවා එකිනෙකට ස්වාධීනව පවතින්නේ කිතේදයි පහදා දෙන්න. මේවායේ මම මෙහෙම කියන්නම්. බුදුරජාණන් වහන්සේ යමක් තේරුම් ගත්තනේ. ඊට පස්සේ ඒක විවිධ න්‍යාය වලින් කියන්න උදව් කළා. පළවෙනිම කොමකින්ද බදාලි? පංචස්කන්ධය අනාත්මයෙන්. ඊට පස්සේ සර්ව අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළේ චතුස්සත්ත්ව දේශනා කළා ඉස්සෙල්ලා. අන්න ඒ වගේ මේ එක න්‍යායක් තුලින් තේරුම් ගන්න න්‍යාය කලවම් කරන්න යන්න එපා. චතුස්සත්ත්ව නම් දුක හේතුව දැක්කහම නැති වූ තැන මාර්ගය. ත්‍රිලක්ෂණ නම් නිත්සුකාත්ම තමන් ළඟ සිදුවන වැරද්ද. එතකොට නිවැරදි කර ගැනීම අනිද්දුක්ඛානාත්. පටිච්චසම්පාදේ නම් අවිද්‍යා පත්‍යා සංඛාර ඔබේ වැරද්ද. අනිලෝ පටිලෝමේ අනිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. සතිපට්ඨානේ නම් සිහියක් නැතුව කටයුතු කරන දැන් කරන්නේ සතිය පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් මරණ සතිය නම් ජීවිත අවසානයේ මැරෙනවා කියලා හිතන් ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා මේ මොහොතේ ලෝභ දේශ මොහයන්ගේ මරණය තුලින් තමයි නිවීම ලබාවෙන්නේ කියන එක. ඒ නිසා මේ එක එක ධර්ම න්‍යායන් 10ක් විතර තියෙන්නේ මේ. මේ මම කලවම් කරගන්න ඕන නැහැ. දැන් මෙතන මම උත්තරය දෙන්නම්. අපි මෙහෙම බලමුකෝ. පටිච්චසම්පාදේ එන්නේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන බව. හරිද? එතකොට ඒ උපාදානය තමයි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙනවා කියලා කියන්නේ. රූප දන සංඥා සංකාර පහ මමත්වෙන් ගැනීම තමයි අර තණ්හා උපාදාන බව කියලා පටිච්චසම්පාදේ පෙන්වන්නේ.
එතකොට ඒකෙදී අර උපාදාන භව කියන එක තමයි සතර හේතු ඉතුරු වීම මේකේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ උපාදානය තුල සංයෝජන වෙනවා කියන්නේ ඒකමයි මේ දෙකක් නෙවෙයි ස්වාමීන් වහන්ස මොහතක් පාසා ආයතන පහට අරමුණු වන රූප හරහා ගෝචර වන අරමුණු තුල පංචස්කන්ධයක්මයි මයි නේද හටගන්නේ එම ස්කන්ධ පංචකය විපරිණාමයේ දුටු විට හට ගැනීමට ආ කෙලස් ප්‍රහාණය වෙනවා මේ නිවිරෙද්දයි පහදා දෙන්න. ඔව් ආයතන පහට හමු වෙන අරමුණු රූප රූප ශබ්ද රූප මුල් කරගෙන තමයි පංචස්කන්ධ හටගන්නේ. එතකොට පංචස්කන්ධය තණ්හාමාන දිට්ඨි වශයෙන් ගැනීමේදී තමයි පංච උපාදානස්කන්ධ වලටපත් වෙන්නේ. ඒ එහෙම කරපු ටිකක් තමයි අපිට තියෙන්නේ උපන් අකුසල් කියලා. බණ තේරෙන්නේ ඉස්සලා ළමා කාලේ ඉඳලා මේ ලෝභ දේශ මොහ ටිකක් වඩලානේ තියෙන්නේ. අර ගහේ ඇතුලේ කිරිතික වගේ මේ ටිකක් තියෙනවා. දැන් ගැටෙනකොට බාහිරට ගැටෙනකොට අර තියෙන ටික මේ ඉන්නේ. අපි කරගත්ත වැරද්ද විපාක වෙ තියෙන්නේ. ඉතින් ඒක එනකොට පේනවා නම් අන්න එතකොට යාට ඇවිදින් ඉවර වෙනවා ඒක. පේරු නැත්නම් අපි අරගන්න ගහගන්න යන්නේ. දැන් එහෙම නැත්නම් අපාගත සත්‍යය නම් මේක ඇවිදින් විපාක විඳලම ගෙවන්න ඕන. ඒක ඒ විපාක විඳලා ගෙවනවා. ඒ පැත්ත අනිත් පැත්ත මේක උපන්න කුසල් දරු වීම. නමුත් මේක පෙන්වලා තියෙනවා සංයෝජන වෙන සූත්‍රලා අපිට කරන්න ඕන දේ ඒක නෙමෙයි. දැන් ඉස්සරහට තියන්න නැති එක තමයි බුදුන් වහන්සේ කියන්නේ. අනේ එතකොට ඒක තමයි ප්‍රහාණ වෙන පාර. අතන අර දැක්කම ඉන්හාට කයඩ වචනට යන්නේ නැති එක නෙවෙයි පෙන්වන්නේ. එතකොට ඒකේ පාලනයක් වීම සිදු වෙනවා. නමුත් අපි මේ මොහොත අපි අනාගතයේ හදන තැනක් බවට පත් වෙලා තිබුවොත් ලැබුවොත් මේක ඉවර වෙන්නේ නැහැ ගමන. දැන් වර්තමාන මොහොත අනාගතයක් හදන්නේ නැති අවසන් කරන්න අර විශ්වවිද්‍යාල දරුවෝ ටික කියලා තිබුණේ උපන්න කුසල් දුරු කර ගන්නවත් දන්නවා නූපන් කුසල් නූපදවා ඉන්නවත් දන්නවා වර්තමාන ස්කන්ධ පංචකය තුළ තමයි යෝග සිද්ධ වෙන්නේ ඇත්තටම අතීතයේ ඇවිදින් ඉවර කරනවා අනාගතයට නොතියා ඉවර කරන කාරණාව. ඉතින් මම සරල වචනෙන් ඔහොම කියන්නේ ධර්ම දේශනාවල හුඟක් විස්තර සහිතව කියනවා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක අර එන කොටස දැක්කම ඒ නවතිනවා ක්‍රියාවට නගන්න නැතුව. එහෙම එහෙම ඇවිදින් ඒක ඉවර වෙන්නේ. ගහට කොටපුවම් කිරි ටික තියන කල් වෙනවා කියලා නේ පෙන්නන්නේ. නැතුවම නෙන්නේ නැත්තේ. අන්න එහෙම ඒ ටික ඇවිදින් උපන්න කුසල් දුරු වෙනකොට සුරුවෙන්ද ඔබට සාහනයක් ලැබෙවි. තාම එකපාරටම මේක බරපතල කාරණයක් වශයෙන් තේරෙවි මොන දෙන්නත් බැරි තරමට. පංචස්කන්ධය තුල පවතින සංඛාර තුලත් සිදුවන්නේ කුසල අකුසල ආනිජ්ජ සංඛාර රැස්වීම නම් පංච උපාදානස්කන්ධය තුළ මමත් වෙන ගැනීම සාස දුවන්නේත් ලෝභය බැඳීම හෝ දේශයට ඇටීම නම් මේ දෙක සංඛාර මමත් වෙන ගැනීම තුළ ඇති සිවුම් වෙනස. සිවුම් වෙනසක් නෑ මේ දෙක මේකක් මේ. ඔය කතා කරන කෙනාට කවුරු හරි ගැටලුවක් වෙලාම අවතින්නේ. හැම විටම පහළ වෙන්නේ පංචස්කන්ධ ධර්මතාවය. ඒක තණ්හාමාන දිට්ඨි වශයෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධ වෙන්නේ. මේ දෙකක් නෙමෙයි මෙතන. ඒ පංච උපාදානස්කන්ධේ තමයි කුසල අකුසල අනිජ්ජ සංඛාර තියෙන්නේ. අරක හටගත්ත ගමන් නැති එකක්. ඒ නිසා දෙකක් වශයෙන් ගන්න එපා මේක. වෙනසක් නෙවෙයි. අපි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධේ බවට පත් කරගත්තම සතරට බැඳෙනවා. ඒකනේ සංයෝජනය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ පංචස්කන්ධ දුක නෙමෙයිනේ. මේක තේරුම් ගන්න පුළුවනි නම් මේක දෙකක් නැහැ වෙසියුම් වෙනසක් නැහැ. එහෙනම් අපිට අපි කරගත්ත වැරද්ද තමයි පංචස්කන්ධේ වරද්දා හතරට බැඳෙන එක. දැන් කරගන්න ඕන එක තමයි ආපහු හතරට බැඳෙන්නේ නැතුව උපාදානයෙන් නිදහස් වෙන එක. ඒක තේරුම් අරගන්න දැන් බුදුන් වහන්සේලාට රහතන් වහන්සේලාට ඉන්න පස්සේ ප්‍රසාදයන්ට ගැටෙනකොට පංචස්කන්ධ පහළ වෙනවා. අඳුරන්ට අවශ්‍ය. ඇතුළතින් එන්න දෙයක් නැහැ. විඳවන්න කාරණා නැහැ. ඒ ඇතුළත නැත්තම් තාන්නානුසේ ශූන්‍ය වෙලා ලෝකේ ශූන්‍ය වෙලා නෙමෙයි නිවන ශූන්‍ය වෙලත් නෙමෙයි තණ්හානුසේ හිස් වෙලා. ඒකනේ කරන්න ඕන දෙ. තේරුම් ගන්න. සතර මහා ධාතු වලට ප්‍රත්‍ය බව කියවේ. එවිට රූප රූපයේ සතර මහා ධාතු වලට ප්‍රත්‍යද පරමාර්ථ ධර්මයෙන් රූපය ගැන බැලීමෙන් ආස්වාදේ ප්‍රහාණය වෙනවාද පහදා දෙන්න. සතර මහා ධාතු. ඊට රූප රූපය සතර මහා ධාතු වලට ප්‍රත්‍යද
රූප රූපේට සතර මහා ධාතු ප්‍රත්‍යයයි. සතර මහා ධාතු කියන්නේ මෙහෙමයි මම මේක කියන්නේ. චත්තාරෝ මහා භූතා රූපකන්දස්ස පඤ්ඤාපනාය. පාලියෙන් තියෙන විදිය. නමුත් මේක හිතන්නේ ආහාරයෙන් ගන්න සතර මහා භූත ඒ නිසා කය හැදෙනවා කියලායි මේ කියන්නේ කියලා. නමුත් ඒක නෙවෙයි ඔය කියන්නේ. ඇහැට රූප පෙනුනත් ඒවා සතර මහා භූත. කනට ශබ්ද ඇහුනත් ඒවා සතර මහා භූත. නාසයට ගඳ දැනුනත් ඒවා සතර මහා භූත. සතර මහා භූත කියලා කතා කරන්නේ අල්ලන්න පුළුවන් දෙයක් කියන එක නෙවෙයිනේ. මේ 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 ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් පවතින ආ ගුණ ස්වභාවයක් නෙමේ එක. මම මෙහෙම කිව්වා දවසක්. අයිස් දැන් පටවි ගතිය තදයි. ජලය දැන් ආපෝ ගතිය තදයි. රත්ුනහම තේජෝ ගතිය තදයි. වාෂ්පුනහම වාය ගතිය. ඉතින් ඔය 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 එකේම හතරම තියෙනවානේ. ප්‍රබල වීමනේ අපට අහු වෙන්නේ. ඒ වගේ මේ බාහිර දේවල් වල ප්‍රසාදයන්ට මේ මේ ස්පර්ශන විට එතන හටගන්න එකටයි රූපස්කන්ධය කියන්නේ. ශරීරෙට නෙමෙයි. රූප රූපේ, ශබ්ද රූපේ. එතකොට අර සතර මහා භූත ප්‍රත්‍යයන්නේ හටගන්නේ. සතර මහා භූත ප්‍රත්‍යයෙන් තමයි ප්‍රසාද වලට හම්බ වෙන කාරණා රූපස්කන්ධ හටගන්නේ බාහිර වශයෙන්. මනෝද්වාරේ නම් එහෙම නැතුවත් හටගන්නවා. නමුත් ඒකටත් මෙන්න මේ කාරණේ මේ පැහැදිලි කරන ලබන්නේ පරමාර්ථ වශයෙන් රූප ගැන බැලීමෙන් ආස්වාදයේ පරමාර්ථ වශයෙන් රූප ගැන බැලීමෙන් රූප නැහැ කියලා බලන එක දන්නේ නැහැ මේ කතා කරන්න හදන්නේ මොකද මම දැක්කා සමහර කාලවල සමාජෙත් කියමින් ඉන්නවා මේ බල්ලෙක් නැහැ කියලා කතාවක් එහෙම යනවා එහෙමත් නැත්නම් බාහිර ලෝකේ මේවා මේ මොකක්වත් නැහැ මේ තේරම වර්ණ ගන්ධ රස විතරයි සතර මහා භූත පේන්නෙත් නැහැ එතකොට ලෝකේ රූප නැහැ අපි මේ හදාගත්ත රූප වලට රැවටින්නේ කියලා එහෙම කියන්න හදනවා නමුත් බුදුරජාණන් වහන්සේ බාහිර ලෝක ගැන කතා කරන්නේ තමන් හදාගන්න පංචස්කන්ධයේ රූප රූප උපාදානේ ඒ උපාදානෙන් මිදෙන්න නෙවෙන අපි දන්නේ නැති කාලේ අරවට ඇලෙනවා කියලා තමයි හිතන් හිටියේ. නමුත් ඒව ආශ්‍රයෙන් ඇලීම අපේ සිතේ තියෙන කාරණයක්. ඇලීම ගැටීම උලාව. එතකොට ඒක තේරුම් ගැනීම තුළ ඇරුණාම අර බාහිර වශයෙන් රූප මොකුත් නැහැ කියලා බැලුවට නම් මේ සිද්ධිය වෙන්නේ නැහැ. ඒක කොච්චර නැහැ කිව්වත් මේ පේන්න තියෙන්නේ අපට. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා හැමදේම ගස්සල් තියෙන්නේ. අය හිත හිතා බලන්න ඕනේ අපව. එහෙනම් ඒක ආශ්‍රයෙන් පහළන සිතුවිලි වල ඇලීම ගැටීම තේරුම් අරගන්න එතන හදාගන්න මේ පැත්ත බැලුවා කියලා ඔය තියෙන්නේ පහුගේ බාන්දකලා තියෙන උද්දු මාතක විනිලක විරුද්ධ කියලා ශරීරේ මරුණෙන් පස්සේ පොළොවට පස්සේ වෙලා හැටි බලලා ඉතින් පිළිකුලක් වඩා ගන්න පුළුවනි. හැබැයි කෙලස් ඉතුරු වෙනවා. එහෙමම. මොකද ධර්මයේ දැකලා නෙමෙයිනේ. ධර්මයේ තේරුම් ගන්නකොට ඊට වඩා වෙනස් කාරණයක් මේකේ පවතින්නේ. පස්සේදී ඇති වෙන විඥානය හා පංචස්කන්ධයේ විඥානය එකක්ද? ඔය තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි බලමු. පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන රූපය අරමුණක් වේදනාවෙන් විඳිනවා දෙකයි දැන් රූපයේ විඳාපකාරයේ රූපයයි වේදනාවයි සංඥාවෙන් හඳුනනවා රූප වේදනා සංඥා තුනෙන් කරපු දෙයට අනුව සංකාරය රූප වේදනා සංඥා සංකාරයෙන් හතරම වෙච්ච දෙයට විඥානය ඒකට විඥානය කියන්නේ ඒ සිද්ධිය පිළිබඳ විශේෂයෙන් හඳුනා ගැනීම රූප කියන දැනට ගන්න පස්ස තින සංගති පස්සෝ පස්ස පච්චා වේදනානේ ආයේ අර පස්ස පච්චා වේදනා ඒක තමයි රූප වේදනා සංඥා සංකාර කියන එකම තමයි පස්ස පච්චා වේදනා සංඥා සංකාර විඥාන ගත්තත් වෙන්නේ දෙකක් නෙමෙයි මේක එකක් තේරුම් ගන්න පංචස්කන්ධයේ විඥානයම තමයි පස්සෙන් පස්සේ පස්ස දාරුචීරිය සන්තති ඇමති යනාය වහාම ධර්මය අස අරහත් වුණා නමුත් කෙලෙස් තැවීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කිරීම යම් කාලයක් ගන්න දෙයක් නේද? ඔවුන් රහත් වූයේ බණ ඇසීමෙන් පමණක්ද? ඔවුන්ට රහත් වීමට විදර්ශනා භාවනාව කිරීමට අවශ්‍ය නොවේද? නැත්නම් බණ ආසන විටදීම භාවනාවන් සිදු වේදයි පහදා දෙන්න. බාහියගේ කතාව අහලා තියෙනවද? බාහිය නැවක් මෝදුපත් වෙලා පාවෙලා අප කෙනෙක්. ඊට පස්සේ දර දැඳුවක් කනගත්තෙන් දාරුචීරිය කියලා රූක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කළා දෙවිල තියෙනවා. ඇයි එතන දැක්කේ නැද්ද මම රහතෙක් කියලා හිතනවායි කියලා. ඒ කියන්නේ අල්ප වූ කෙලෙස් දක්වා මොකද්ද දියුණු කරලා අර තියෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ අපි මේ කෙලෙස් සහිත දෙයම අපිට නෙමේ කාඩ්බෝඩ් බුද්ධාගමක් නැත්නම් මේ වඳින පුදුන බුද්ධාගමක් හම්බෙලා සැබෑ බුදුදහම නැතුව අපි මේ මොකක් ඈතට ගිහින් ඉන්නේ මේකෙන්. අනාගත බුදුහාමරකින් බුද්ධාගමක් හම්බ වෙලා නැත්නම් පාඩම් කරන බුද්ධාගමක් හම්බ වෙලා අනිත් විශ්යන් වගේ පාඩම් කරපුවම ලැබෙන දෙයක් කියලා හිතන් ඉන්නේ මේක. නමුත් බාහිය ඔය කියන විදිහට
සෑහෙන දුරට දිනු කරගත් සමාධියකින් ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඊතුරු ටික කියලා දෙන්න විතරයි බාහිර උනමුනේ. ඒ අහුවෙච්ච තැන. ඔද්දුට දෙදුට පමණින් අතර වෙනවා කියන එකේ තේරුම ඇසේ කනේ නාසයේ දිවේ කයේ තණ්හා උපාදාන බව නොකර අවසන් කරනවා කියන එක. නිර්වශේෂ නිරෝධය පෙන්න දුට වමණින් අතර වෙනවා. අතුරව නැත්තම් මොකද වෙන්නේ? හිත ඇතුළට ගන්නවානේ. ඉතින් ඒක යාගාවති විච අඩුපාඩුව කියලා දෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒරත් අපිට පොතට ලියවෙනකොට මේ ලියවෙන්නේ සාරාංශනේ. දැන් සාන්තති ආමාත්‍ය සම්බන්ධ කතාන්තරෙත් රජයනුම් පිටින් වහත්ුණා කියලා පෙන්නන දුර. බනහලා නෙමෙයි පෙන්නන්නේ. එහෙනම් ඊට ඉස්සර වෙලා යම් අවබෝධයක් ඇතුව ඉන්නේ ඇති. ඒ මොහොතේ සිදුවෙච්ච දෙයක් නෙ පෙන්නනවා ඇත්තේ. එහෙම නැතුව මේ ෂණිකව සිදු වුණා නෙමෙයි. අපට තමයි මේ ධර්මය තේරුම් අරගෙන අරූපන්න කුසල් දුරු කිරීමේ මාර්ගයේ බොහෝ යන්න වෙලා තියෙන්නේ. මොකද අපි කෘතඥ භාවයේත් පල්ලෙහාණ ඉඳලා තියෙන්නේ. මේගොල්ලෝ මේ බාහිර කියන කෙනා සෑහෙන දුරට රහතෙක් කියලා හිතුනේ ආගාව චිත්ත සමාධියක් තිබුණ නිසානේ ගැඹුරු මට්ටමේට. ඒක තේරුම්. එතකොට ඒ තරම් ගැටලුවක් නෙමෙයි අඩුපාඩු හදාගන්න විතරනේ තියෙන්නේ. නමුත් අපට එතකොට ධර්මයේ ශ්‍රවණය කළන් පස්සේ උන්ට ওই කියන තරමට ඉක්මනට වුණාද දන්නේ නැහැ. බාහියත් පස්සේ වෙලාවකනේ මේ එලා හරකෙක් කරලා මෙරුවයි කියලා කතා කරන්නේ. ඒ තෙක්කල් ඒක හදාගත්තා වෙන්නේ නැතිනේ. ඉතින් අපි අර කතාවේ තියෙන විදිහට ශනිකෙන් සිදු වෙන දෙයක් කියලා ගත්තට ප්‍රායෝගික අපේ ජීවිතයේ තේරෙනවා ධර්මයේ තේරුම් අරගෙන එතෙක්කල් අර බුදුන් වහන්සේ වදාළ විදිහට ඇලෙන කරුණු 100 නම් බිඳුව දක්වා බස්ස ගන්න ඕනනේ. හැබැයි ඉතින් බුදුන් වහන්සේ දකිනවා අල්ප කෙලෙස් සතියයි ඉන්නවායි කියලා. ඒගොල්ලොන්ට පහසුයි. අපේ සමාජයේ මොකද වෙන්නේ? ධර්මයේ නැතුව පෘථග්ජන භාවයේ ජීවිතය අගට ගණන් කරන ගමන් කරනකොට අල්ප කෙලෙස් නෙමෙයි දුක් 100ට නෑ 1000ක් විතර හදාන තියෙන්නේ. දැන්නේ හදන්න අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසායි මම අර දරුවන්ට කිව්වේ ඔයගොල්ලෝ පරිහානියේ අගට යන්නේ නැතුව මෙතනින් පටන් ගත්තා නම් දැන් ඒ දුක් ටික අයින් කරගන්නයි තියෙන්නේ. එතකොට ජීවිතේ විඳින්න පුළුවන් වෙනවායි කියලා. ඉතින් ඒ නිසා අපිට අපි ළඟ තියෙන ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් නම් ඊට පස්සේ ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. ඔකට ඉතින් අර බාහිය ඒ සඳහාම ආපු කෙනෙක් ඒ හින්දා තේරුණා කියන වචනේ ගාලා වහන්න යන්න එපා. බාහිය යම් කිසි පැත්තක් දියුණු කරගත්ත කෙනෙක් මොකක් හරි කාරණාවකින්. සම්තති යමතිය සම්බන්ධිනුත් යම් කිසි ඉස්සරලා අවෝදයක් තිබිච්ච එකක් වෙන්නේ නැති ඒ මොහොතේ සිද්ධියනේ පෙන්නන්නේ. හැබැයි ඉතින් මට තවත් කතාවක් නම් කියන්න පුළුවන් මේවා සම්බන්ධයෙන්. අපි මේවා දිහා බලන්නේ සිද්ධි විදිහට. නමුත් මේවා දහම් පෙළවල් වෙන්න බැරිද? ගාහික කතාව නෙමෙයි ඔය මේ 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 තන්තුති අමත්‍ය කතාව ඒවා. අර මම දන්නවා අර මේ සරියුත් හාමුදුරු වංගාවට ගියේ කි පුද්ගලයෙක් කියලා හොරු මරණ කෙනෙක් මොකද්ද මට බල කරේ නම් මතක් වෙන්නේ නැහැ දැන් ඒක. හතර දිසාවෙන් එන හොරු අවුරුදු 55ක් මැරුවයි කියලා කියනවා. හතර දිසාවෙන් එන හොරු සමහර විට නීවරණ ධර්ම වෙන්න බැරිද? හොරු මැරීම කියලා කතා කරන එක. මේ සිද්ධි නෙමෙයි බුදුන් වහන්සේ දහම් පෙළක් දේශනා කරලා තියෙන්නේ. දැන් ජාතක පොත බලන්න අපිට තේරෙම පේන්නේ මොකද්ද? සිද්ධි ටිකක්. නමුත් ඇයි ඒකේ තියෙන්නේ පූර්වාපර සංදි ගලපලා චතුස්සත්ත්ව දේශනා කරන් පස්සේ? එහෙනම් ඒකේ පූර්වාපර සංදි ගලපෙලා චතුස්සත්ත්වෙ තියෙනව නේද? හැබැයි පූර්වාපර කියලා අපි කතා කරන්නේ ඉස්සර ජීවිතේ දැන් ගලපපේක. නමුත් අපන්නක ජාතකය තුළ, වන්නපත ජාතකය තුළ, තේලපත්ත ජාතකය තුළ, එමත් නැත්නම් ඔය මොකද්ද අර මේ විලක් අස්සති විච්ච විලක් සම්බන්ධ කතාවක් තියෙනවා. ඒ ජාතක තුල මට නම් පේනවා තවත් දහම් පෙළවල්. නමුත් අපි හිතන් ඉන්නේ මේවා සිද්ධි වශයෙන්. ඉතින් ඒ හින්දා ඔවා කියන්න ගියොත් බණපතත් විකෘත කරනවා කියලා කියාවේ. ඉතින් ඔච්චර අමාරුවට යන්න ඕන නැහැ. ලේසියකින් හොයාගන්න ඕක. ඒවයිත් බොහෝ විට පවතින ඕන. මම දකින්නේ සිද්ධි නෙමෙයි. සිද්ධිත් බුදුන් වහන්සේට ගලප ගන්න පුළුවන්කමක් තියෙනවා ධර්මයට. එහෙම නැත්නම් ඕනෑම සිද්ධියක් ගලපලා නෙවෙයි තියෙන්නේ. එදා සිද්ධි බලාකුළු ගැන කතා කරන්න, ගංගා ගැන කතා කරන්න, එහෙම නැත්නම් දියරල් ගැන කතා කරන්න, ගිනි ගැන කතා කරන්න, ඕන දෙයක් ගත්තාම ධර්මෙට නේද ගලපලා තියෙන්නේ. අර අපි සිද්ධි වශයෙන් බලපු පුරුද්දෙන් අපිට මේව හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය ඕනෑක දහම් පෙළක් තියෙන්න ඕනේ කියලා මම කල්පනා කරන්නේ. ඒ නිසා මේ මේ කාරණාවේදී අපි අවුරුදු 7-800කට පෙර ධර්මයේ තුල යටපත් වෙලා උපසම්පදාව කියලා කතා කරන්න ආවෝ එකක් තුරුණලා ගිහින් ආපහු උපසම්පදාවක් කරගෙන දියුණු වෙගෙන ලෝකෙට මේ ඉන්නේ. මේ උපසම්පදාවට වඩා තව හොඳ උපසම්පදාවල් දෙකක් තියෙනවා මේකෙත්. බුදුරජාණන් වහන්සේ දුන්නේ මොකද්ද? නික්ලේශී උනම් පස්සේ මහාන මෙහිව කියන එක. ඒක සරණාගමන උපසම්පදාව නෙමෙයි මේ. එහි බික්කෝ උපසම්පදාව.
ආරි භාවයට පත්වෙනන් පස්සේ තිරුවන් සරණ යාම කියන්නේ ආරි භාවයට පත් වීමක්. සරණාගන උපසම්පදාව. මේ දෙකම නැති හින්දානේ අපිට මේ සසුන රකින්න වෙනත් උපසම්පදාවක් දීලා තියෙන්නේ. මේක තුන්වෙනි පන්තිය එකක්නේ. මීට වඩා ඉහළ දෙකක් තියෙනවානේ. බුදුන් වහන්සේ දෙන කෙනෙක් හිතා සරණාගන උපසම්පදාවට එන්න පුළුවන් නම් අන්න එතකොට එතරින් එහා පැත්තට මෙච්චර අමාරු වෙන එකක් නැහැ. සරණාගමනය කියන එක අපි හිතන් ඉන්නේ පුංචි කල් නම් කියවන්න පුළුවන් එකකම හරියන එකක් කියලානේ. නැහැ. ඒකේ ධර්මයේ කුමක්දයි තේරුණාම ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්න ඕන. මේ බුදුන් වහන්සේ අරිපරිණ සූත්‍රයේ සඳහන් කළ තියෙන වචනයක්. නිවන් අරමුණු කොටගෙන සියලු දුකින් නැත මෙදුනයි කියලා. ඒ වහන්සේට නම් නිවන් පිළිබඳව තේරලා තිනවා. ඒක සැපවත් නිසා තමයි මේ වයින් අත මිදෙන්න මහන්සි වෙලා තියෙන්නේ. අන්න එහෙනම් අපටත් මේ නිවන් ගැන තේරෙන්න ඕන. නිවන් කියන වචනයක් නෙවෙයි. ඒක මරුණෙන් පස්සේ දින එකක් නෙවෙයි. ඒ තේරුණාම එහෙනම් නිවෙනේ සැනසීම තේරෙනකොට දුකින් නැත මිදෙන්න ඕන වෙනවා. ඒ කාරණය අවබෝධ කරගන්න. නම් අපට අද ගත කරන්න තියෙන කාලයේ අවසන් වේගණ යනවා. විවිධ පැතිවලින් කරුණ ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මොකද සමාජයේ බොහෝ දෙනෙක් දැනගන්නවානේ. ඒ නිසා මේ ප්‍රශ්න 10ක් 15ක් විතර මේ පැය තුල කතා කර හැකි. ඒ නිසා මේ විවිධ පැතිවලින් ආපුවම ඒවට උත්තර දෙනකොට අනිත් අයගේ දැනුමත් ඇති වෙනවා. පිටිගත කරගත්තා නම් නැවත අහන්නත් පුළුවෙනි. එහෙම නැත්නම් තවත් මේකෙත් නැවත අහන්න පුළුවන්කමකුත් තිබෙනවානේ. මේ යම් යම් ධර්මදේශනා මම ඉදිරි මාධ්‍යවලදී කරાવી ඔබට අදාළ දේවල් පැය දේශනා වශයෙන්. එතකොට තවදුරටත් අහන්න පුළුවන් වේවි. නම් අපි අදට සමුගනිමු. ඊළඟ දවසේදී තවත් මම කියන මාතෘකාවක් හරි ඔබ ඉදිරිපත් කරන කාරණා ඔස්සේ හමු වෙන බලාපොරොත්තු වෙන. එහෙනම් ඉතින් ධම්මැස පාදාගෙන ලබාගත් මිනිස්කමේ අනිකුත් දේවල් වලට වඩා ධර්මයේ සරණින් නිවෙන්න සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදටත් නිහඬ වෙනවා මම.